මේ ඊයේ මතකද අපි වැඩසටහන පටන් ගන්නකොට කිව්ව බෝඩ් එකක් ගැන? මතකයි. මොකද්ද බෝඩ් එක? බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න. බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න. අද තියෙන්නේ මේ බල්ලෙක් සම්බන්ධ කතාවක්. මේක හරි වැඩක් වුණානේ දැන්. IQ මීටරේ IQ සුපර් මීටරේ බල්ලට ගියාද කියලා හිතෙන්න පුළුවන්. ඔබ දන්නවද ඔය බල්ලට ගියා කියන කතාවේ තියෙන අර්ථය? සාමාන්‍යයෙන් නෑ දන්නේ. ඒක වෙන කතාවක්. මේ ඔක්කොම කියන්න බෑ ඉතින් මෙතන කතන්දර ආතරාගේ. හරිද? වගේ. වගේ කොටස තමයි හරියන්නේ නැත්තේ. ඉතින් මේ එක රජ කෙනෙක්ට බලු පැටියෙක් හම්බුණා ටෑග්ගක් හැටියට. හරි වටිනා ටෑග්ගක්. වටිනා ටෑග්ගක්. තව තව Tamange දන්න තව රජ කෙනෙක්ගෙන් තමයි ලැබුණේ. මේ බලු පැටිය හරි හුරතල් ඉතින්. බලු පැටව හිත හුරතල්නේ. බල්ලෝ කියන්නේ ඉතින් මේ රජතුමත් සෑහෙන්න කැමති. මුල් කාලේ හැම බල්ලන්ට සත්තුන්ට හැම ආසාවක් කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි මේ බලු පැටිය ලැබුණාට පස්සේ ඒක ඇති වුණා. සාමාන්යයෙන් ඉතින් මේ රාජ උෂ්ණ තියෙන තැන්වල හැදෙන බල්ලෝ පවා හැදෙන්නේ ඒ රාජ උෂ්ණ. රාජ උෂ්ණෙත් එක්ක. සහ මේ ඔය සාමාන්‍යයෙන් බලපුලුවන්කාර අය ටිකක් සමාජ ඉහළින් වැජඹෙන අය නිතරම තමන්ගේ අනාගතය ගැන බලනවා. ඒකට කේන්දර බලනවා කියයි, නැස්සස්තේ බලනවා කියයි, තව අංජනම් බලනවා. අනේ විනේ කරන්නේ නැති වුණාම ඉතින් කොහෙද අංජනම බැලුවනේ පටන් ගනිද්දිම. මේ දැන් ඉතින් මේ බලු පැටිය ගැනත් අනාගතයේ බැලුවහම ඒ අනාගතයේ බලන අය ගෙනල්ලා බැලුවහම අනේ ඒ අනාගතයේ බලපු අය කිව්වේ මේ බලු පැටිය ඉක්මනට මැරෙනවා කියලා. හරිද? දැන් මේක රජතුමාට කිසිසේත් දරා ගන්න බෑ. අනුමත කරන්න බැරි කාරණයක්. මේ රජමාලිගාව ඉන්න බල්ලා මැරෙනවා ඉක්මනට. ඉච්චර මං ආදරය කරන බල්ලා. ඉච්චර මනික මම මේ රටේ රජා. මේ රජතුමා ඊට පස්සේ අන කරන්නේ මේ බල්ලට කිඹුහුමක් ගියත් පශු වෛද්‍යවරු ඇවිල්ලා බලන්න ඕන. හරිද? කෑම ටික බීම ටික නිදා ගන්න තැන නැගිටින වෙලාව යා දුවන පයින්වද ඒ ඔක්කොම අධීක්ෂණයේ යටතේ බල්ලා වෙනුවෙන් දැම්ම වෙන අමතුව. සෝරි. කමිටුවකුත් නෙමෙයි. මේ වෙන කණ්ඩායමක්. වැරදි වචන කියනවා. මේ වගේ වටත් කමිටු දානවනේ සමහර රටවල ඉතින්. මේ එහෙම කණ්ඩායමක් දැම්මා. දාලා මේ කණ්ඩායම දුන්නේ එකම එක අණ කිරීමයි. තෝපි එකෙක් හරි එකෙක්. හරිද? කවදා හරි දවසක බල්ල මලා කියලා ඇවිල්ලා කිව්වොත් එල්ලනවා. රජතුමාගේ අණනේදී මොනව කරන්නද? ඒකනේ. එහෙම බෑ කියන්නේ. දැන් ඉතින් මේ කණ්ඩායම ගැහි ගැහි තමයි බල්ලට උනත් සාත්තු කරන්නේ. බල්ලට පුදුම සැලකිල්ලක් තියෙනවා. පුදුම සැලකිල්ලක්. ආයෙ ඉතින් රජාටවත් නෑ එච්චර සැලකිලි. බලන් ගියාම. අනේ ඉතින් අර අනාගතයේ බල්ලා කියපු අය කියපු විදිහට බල්ලා මලා. දැන් කවුද කියන්නේ යන්නේ ඕක? එල්ලනවනේ. එල්ලනවනේ. ආයි කිව්වත් කිව්ව රජතුමා. ඉතින් ඉතින් නොකියක් බෑනේ රජතුමා. බල්පැටියා හොයනකොට. බල්පැටියා හොයනකොට ඉතින් වෙන බල්ලෙක් ගෙනියන්න. ඒකනේ. මේ වෙලාවේ එතනට ආව පූජිතතුමා මේ අභියෝගේ බාරගත්තා. හරි. ඕගොල්ලෝ කවුරුත් එන්න ඕනේ නැ මං ගිහිල්ලා කියන්න. මේ පූජිතත් ඉතින් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හොඳම IQ මීටරයක්. හරිද? ඔයාගේ පෙරභවයක්ද? පෙරභවයක් නෙමෙයි. ඒ කාලේ IQ තිබ්බ කෙනෙක්. දැන් ඉතින් මේ රෑ තමයි බල්ලා මැරෙන්නේ. රෑ කියන්නේ නැහැ. මේක බහුවදා උදේ කියන්නේ. සාමාන්‍ය මිනිසුන්ට සුබ දේවල් උදේට කියන්න ඕනේ. පුරෝහිතතුමාට පොට වැරදිලා මන්ද උදේ යනවා මේක කියන්න. දැන් රජතුමා පුරෝහිතතුමාව දැක්ක ගමන් ප්‍රීති 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 ඔබ රහිත ප්‍රීති ආශූර බුද්ධිමත් වැඩට සමත් දක්ෂයෙක් උදේ පාන්දර දැකීමම මගේ ජීවිතේට මගේ දවසට ලොකු සතුටක්. එහෙම කියනවනේ සාමාන්‍ය. එහෙම කියලා තමයි රජතුමා පිළිගන්නේ පුරෝහිතව. ඔෆිස් එකෙත් එහෙම කියනවා මාව දැක්කම කට්ටිය. ඒවනම් ඉතින් අපි මෙතන ගියන්න ඕනේ නෙමෙයි. මේ දැන් පුරෝහිතටත් ඉතින් හරි සතුටුයි. ස්තුතියි රජතුමනි ස්තුතියි. මං ගැන එහෙම වර්ණනා කළාට ඔබතුමාට බොහොම ස්තුතියි. මොකෝ මේ උදේ පාන්දර මාව වැහැදකින් දාවේ. රජතුමනි මම මේ උදේ පාන්දර ආවේ රජතුමාට මේ කියන්න අර රජතුමාගේ බලු පැටියා. ඔව් ඔව්. අර සුරතලේට හැදෙන මාලිගාව පුරා දුවන ඒ ලස්සන දඟකාර මගේ බලු පැටියා. ඔව්. ඒ බලු පැටියා රජතුමනි. ඒ බලු පැටියා ඔව් ඔව්. වෙන වෙන රාජ්‍යවලින් ඉල්ලනවාද? කාටවත් දෙන්න බෑ කියන්න. නෑ නෑ රජතුමනි ඒ බලු පැටියා. ඔව් ඔව් ඒ බලු පැටියා. රජතුමනි බලු පැටියා. දැන් රජතුමාට තේරෙනවා පොඩ එන පොඩ හරි නෑ වගේ.
ඔව් ඒ රජු ඒ බලු පැටියා රජතුමනේ බලු පැටියා ඔව් ඒ බලු පැටියා ඉතින් යන්නකෝ නේ රජතුමනේ බලු පැටියා ඉතින් බලු පැටියා මලාද ඔව් ඔව් මලා මං කිව්වා නේද මේක කියන්නේ නේ කෙක්ක මං එල්ලනවා කියලා ඉතින් රජතුමනි මම නෙමෙයිනේ මලා කියලා කිව්වේ ඔබතුමාමනේ මලා කියලා කිව්වේ මට අදාළ නැහැ ඒවා සමහර දේවල් කියන්න යනකොට ඔන්න ඔය ක්‍රමය පාවිච්චි කරන්න. අද මට කන්දට වගේ කතාවක් කියවනේ. ඔය වගේ නෙමෙයි ඔය කියන දේවල් කියන විදිය සම්බන්ධයෙන්. කියන විදිය සම්බන්ධයෙන්. ඒවා පාවිච්චි කරලා තමයි ඉතින් මේ ගෙන්දගම් පොළවේ ඔළුව ගහගෙන ඉන්න පුළුවන් වෙන්නේ ඔබට. හරිද? IQ සුපර් මීටරේ පටන් අරන් තියන්නේ. කතා කරන්න.